හොඳයි අද මං ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මං ඔයාලට ගේන්න යන්නේ මේ මං කලින් වීඩියෝ එකක් දැම්මා මගේ මේ ග්ලෝටෙක්ට රෑන්ක් එක ගැන. ඒකේ ඉන්න මව් සත්තුන්ගෙන් විත්තර ගන්න විදිහ ගැන මම ඔයාලට වීඩියෝ එකක් කරන්නම් කියලා එදා කිව්වා. අද අපි බලමු මේකේ ඉන්න මේ දම්පාට දෙන්නෙකුයි කොළපාට දෙන්නෙකුයි බෝකර ගන්න විදිහ. මේක මගේ ප්ලාන්ටඩ් ටෑන්ක් එක මේ ඇත්ත ගස් තියෙන්නේ මේකේ. දැන් මේ මාමු සත්තු හොඳට පදිනත වෙලා ඉන්නේ. ඒ බිත්තර තියෙනවා බඩේ. ඔයාලට බැලුවොත් පෙනේ වීඩියෝ එක. එයාලගෙන් දෙන්න එක තෝරගෙන මම බිත්තර ගන්න විදිය ඔයාලට පෙන්නන්නම්. ඔයාලා මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ අලුත් වීඩියෝ දානවා බලන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ටච් කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුව මම ඔයාලට එනවා. හරි අපි දැන් එමු වීඩියෝ එකට. හරි මේ තියෙන්නේ අඟල් 6ක් පළල 6ක් උස අඟල් 12ක් දිග ටෑන්ක් එකක් විදුලි ටෑන්ක් එකක් මම හදාගත්ත එකක් මේකේ තමයි මම අද බෝ කරන්න යන්නේ මේගොල්ලන්ව මේ වගේ ටෑන්ක් දෙකක් තියෙනවා මං ගාව ඒ දෙකට සතු දෙකොල්ලක් දානවා ඔයාලටත් හදා ගන්න පුළුවන් මේක නැත්නම් කඩවල ගන්නත් තියෙනවා 12යි ටැංකි පොඩි ගානක් තමයි වෙන්නේ ඒකේ යටට දාන්න මෙන්න මේ වගේ චූටි දැලකින් අදාගත්ත ෆ්‍රේම් එකක් ඒකත් මම වීඩියෝයෙන්මයි හදලා තියෙන්නේ ඔයාලට ඒක මොනවා හරි වටේ යටට බහින එකකින් හදා ගන්න පුළුවන් හදලා මේ වගේ දැල අලෝ ගන්න ඕනේ මාළුන්ට මේ දැල ඇතුළට රිංග ගන්න බැරි වෙන්න ඔයාලට මේ වීඩියෝ එකේ පේන විදිහට ඒක දාගන්න මේ හිඩස් තියන්න එපා මාළුන්ට ඒක අස්සට යන්න පුළුවන් වෙන්න එහෙම ගියොත් එයාලා බිත්තර ටික කනවා මොකද මේ ග්ලෝටේටර් ටැංකියේ පුරාම බිත්තර විහිසුවලා දාන කට්ටියක් එයාලට හවුනොත් බිත්තර ඒගොල්ලන්ගේ මව සත්තු විසින්ම කනවා බිත්තර ටික ආරක්ෂා කරගන්න තමයි මේ වගේ දැලක් යොදාගෙන අපි මෙහෙම ඇටවුමක් හදාගෙන තියෙන්නේ මම ඒක මාළුන්ට ඇතුළට යන්න බැරි වෙන ටැංකියේ ප්‍රමාණයටම වගේ හදලා තියෙන ගානටම මේ වයර් කේබල් දෙකක් සම්බන්ධ කරලා තියෙන ඒක උස්සලා ගන්න වෙන්න මව සත්තු අයින් කරලා පස්සේ ඒක අයින් කරන්න ඕනේ නැත්නම් පැටවුවා මොකද දෙයි පැටව මිය යන්න පුළුවන් මේ දෙලේ පැටලිලා එහෙම මේ විදිහට දාගන්න ටැංකිය අඩියට ඊට පස්සේ ටැංකියට මේ විදිහට වතුර පුරවගමු ටැප් වතුර දානවා නම් ඔයාලා ඇන්ටි ක්ලෝතින් පාවිච්චි කරන්න ලින් වතුර නම් පස්සේ නැහැ කෙලින්ම ටැංකියට දාලා මාළු දාන්න පුළුවන් මේ විදිහට වතුර දෙකක් පුරව ගන්න ටැංකියට ටැංකියට වතුර පුරවලා ඔයාලා මතක තියාගන්න මේකට ඒරියේෂන් එකක් يعني හුලං ලයින් එකක් දෙන්න ඕනේ දීලා පැයක් තියලා ඊට පස්සේ තමයි මාළු මේකට ඇඩ් කරන්න ඕනේ උපරිම අඩුම පැයක්වත් වැඩි වුණාට කමක් නැහැ දවසක් වගේ තියෙන බලන වඩා හොඳයි නැත්තම් පැයක් තිබ්බනම් ඇති ඔක්සිජන් දාලා වතුර දෙක සීසන් වෙන පැයක් තියලා ඊට පස්සේ මව සතු දාන්න එකපාරට වතුර පුරවපු ගමන් මව සතු දාන්න එපා මේකට මව සතු ටික මැරෙන්න යන්න ඉඩ තියෙනවා එයාලා මැරෙන්න පුළුවන් ඔක්සිජන් ගතිය අඩුයි වතුර එතකොට මේකට කෘතිමව අපි හුලං බටයක් සම්බන්ධ කරලා එයා පම්ප් එකක් දාලා මෝටරයකින් වතුර බුබුලු දාන්න ඕනේ මම එකක් පෙන්නන්නම් ඔයාලට ඔයාලා ඒක නම් දන්නවා ඇති මාළු හදන කට්ටිය දන්නවා ඉරිෂන් එකක් දාන්නේ කොහොමද කියලා මං මේ වගේ වතුර ටිකක් පුරවගත්ත මේකට පිරෙන්නම දාන්න එපා එයාලා එළියට පයින්න පුළුවන් මේ තියෙන්නේ ඉරිෂන් එකක් දාලා තියෙන හුඟක් වේගෙන් දාන්න එපා සාමාන්‍යයෙන් හුලං ප්‍රෙෂර් එක අඩුවෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයට හිටින්න දාන්න වතුර ගොඩාක් කැල දෙන්න තියන්න එපා එතකොට බිත්තර සීසීකට විසිරෙනවා ප්‍රශ්න එන්න පුළුවන් මේ වගේ පොඩියට එන්න හදාගන්න කොන්ට්‍රෝල් එකක් දාලා ටී එකක් දාලා වැඩි කොටස එළියට යවලා හරි මේ විදිහට උපක්‍රමයක් භාවිත කරලා ඔක්සිජන් එක හදාගන්න මේ විදිහට මේ විදිහට පැයක් තියලා ඊට පස්සේ අපි මේකට මාළු දාගන්නවා මෙන්න මේ විදිහට මව සත්තු ටික මේකේ මම දාලා තියෙනවා දම්පාට පිරිමි සත්තු එකයි ගෑනු සත්තු එකයි මෙයාලගේ මට පිරිමි සත්තු තව එක්කෙනෙක් හොයාගන්නේ නැහැ හුඟක් වෙලාවට දාන්න ඕනේ
පිදිමි සතු දෙන්නෙකුට එක ගෑනු සතෙක් විදිහට තමයි අනුපාතය දාන්න ඕනේ. එතකොට පැටව වෙන සම්භාවිතාව වැඩි. දෙන්නෙකුත් ප්‍රශ්නයක් නැහැ. බිත්තර වලින් එන පැටව ප්‍රමාණය චුට්ටක් විතර අඩු වෙනවා. ඔයාලට මේකෙ මෙන්න මේ විදිහට අලුත් 3 දෙනෙක්. ඒ කියන්නේ පිදිමි සතු දෙන්නයි එක ගෑනු සතෙකු දාන්න. ඔයාලට පිදිමි සතු ගෑනු සතු අඳුර ගන්න අමාරු නම් බැලු බැලමට නම් පේන උඩින් බලපුවාම මම එක ගැනත් වීඩියෝ එකක් හදන්නම්. කමෙන්ට් එකක් දාන්න. පිදිමි සතු ගෑනු සතු අඳුර ගන්න අමාරු කට්ටිය ඉන්නවා නම් දැන් මේ තියෙන්නේ දවස් දෙකකට පස්සේ එයාලා බිත්තර දාලා තියෙන්නේ දැන් යටින් පේනවා. මම මේ මාළු දෙන්නව අයින් කරගෙන ඔයාලට පෙන්නන්නම්. පරිස්සමට ගන්න ඕනේ මාළු තැලෙන්නේ නැති වෙන්න. මොකද එයාලා බිත්තර දාලා ඉන්න නිසා ටිකක් අමාරුවෙන් වගේ තමයි ඉන්නේ ටැංකියේ. පිරිමි සත්තු දෙන්නයි මම ගෑසත්තාවයි අයින් කර ගන්නවා මේ විදිහට. එකෙක් හිද වෙලා ඉන්නවා ඇතුලේ. ඌව ගන්න පුළුවන්. ඔබට ඉස්සලා ගමු. මේ තියෙන්නේ දම්පාට දෙන්න. ඒ දෙන්න නම් ප්‍රශ්නයක් නැහැ අයින් කළා. මේකේ පියවේ හැම්බෙලෝ නම් බිත්තර පේනවා. ඔයාලට වීඩියෝ එකට එච්චරම පැහැදිලි නැතුව ඇති. මම ලං කරලා වීඩියෝ එක පෙන්නන්නම් ඉස්සරහට. ඒක මෙහෙම අපි අද දාගත්ත ඇටවම තියෙන ට්‍රේක දැල තියෙන එක මේක මෙන්න මේ විදිහට පරිස්සමට එළියට ගන්න. මේක උඩ බිත්තර කීපයක් රැඳිලා තියෙනවා. මම මේක තමයි පොඩ්ඩක් ගසන්නේ නැත්නම් කලත්තන්න හොඳ නැහැ. බිත්තර ටුක්ටක් මේක උඩ රැඳිලා වගේ තියෙන පහක් හයක් විතර. මම මේක මෙහෙම එළියට අරන් තියන්නම්. ඔයාලට පේනවද දැන් මේක ඇතුලේ යට සුදු පාට තිත් වගේ තියෙන්නේ? අන්නෝයි තියෙන්නේ. ඒ තියෙන බිත්තර මේගොල්ලන්ගේ ටැංකිය පුරාම විහිසිලා තියෙනවා. බිත්තර දාස් ගානක් වෙන්න. ඔය පේනවනේ අන්නාද තියෙන්නේ. ඔය තියෙන අන්න සුදු පාටට පේන්නේ බිත්තර තමයි. ගොඩක් දුරට අවනයි මේ සුදු පාට වෙහිගෙන ඉන්නේ පුස්කණ්ඩ වගේ ලඟ වෙන බිත්තර. අපි ඒක පුස්කණ එක නවත්ත ගන්න මෙන්න මේ විදිහට මෙතලින් බ්ලූ ටිකක් දාගන්න ඕනේ. ඔයාලා බය වෙන්න එපා. බිත්තර සුදු පාට වෙලා තිබුණා කියලා පැටව වස් වෙන චුට්ටක් විතර අඩු වෙනවා මිසක් පැටව මැරෙන්නේ නැහැ. ගොඩක්ම පුස් බිත්තර ඉතින් හිටිනවා. කොහොමත් 100%ම බිත්තර සාර්ථක වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට වතුර ලා පාටක් වෙන්න මෙතලින් බ්ලූ ඇඩ් කරගන්න. ගොඩාක් දාන්න එපා. දාලා ඉරිගේෂන් එක දිගටම දාලා තියන්න. අන්න බිත්තර ඔය තියෙන්නේ පේනවනේ. හොඳයි යාළුවනේ, නා අද වීඩියෝ කිව්වදයි. ඔයාලා මට කමෙන්ට් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ චැනල් එක. තවත් වීඩියෝ එකකින් දවසක හම්බෙන්නම්. ඔයාලට මොනවද දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. එනවා ඔයාලා ඔක්කොටම සුබ දවසක්.